ආපදා කළමනාකරණ අමාත්‍යවරය වශයෙන් කටයුතු කළ අවදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම ඔහුට එරෙහි චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළ චෝදනා හතරකට ඔහු වරද පිළිගත්තා. ඒ සිය නීතිඥවරයා මාර්ගයෙනුයි. ඒ අනුව එක් චෝදනාවකට මාස 6කින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම සිරදඬුවම අවුරුදු 10කට අත්හිටවීමට නියෝග කළා. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂයකින් දඩමුදල් නියම කෙරුණා. මේ අතර හිටපු රාජමැතිනි ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර භාරතීම සිදු කෙරුණා. කූට ලේඛනයක් මගින් ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවටයි ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබා කියන වාර්තාවක් ඇඳවන ලෙස අධිකරණය නියම කළා.